දැන් පංචිත් කියලා ගන්නේ පංච සික්ඛානේ පානාතිපාතා වේරමණී සික්ඛාපදේ අදින්නාදානා වේරමණී සික්ඛාපදේ අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදේ මුසාවාදා වේරමණී සික්ඛාපදේ සුරාමේරේ වේරමණී සික්ඛාපදේ සික්ඛාපද පහ විභිරයි තියෙන්නේ මේ සික්ඛාපදේ කියලා කියන්නේ ශික්ෂණයේ මේ පැත්ත කියන එකයි ශික්ෂණයේ මේ පෙදෙස දැන් ඕක අද තේරුම් ගන්න බැරුව වැහිලා තියෙන හරියක් තියෙනවා ඒ ශික්ෂණයේ වීමට අවශ්‍ය කරන ආකාර පහක් විග්‍රහ කරන්න මොකද ලෝකේ දැන් ඔය ඉන්ද්‍රිය නුවණ කියලා මේ කියන්නේ කියනවා මේ පංච ඉන්ද්‍රිය සද්ධා ඉන්ද්‍රිය වීරය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය කියලා මේ ඉන්ද්‍රිය පහක් ලෝක සත්ත්වයින්ට එක එක ආකාරයෙන් පිහිටනවා දැන් ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥානී කියන ඥානී තියෙන බුදු පියාණන් වහන්සේ නම් දන්නවා කෙනෙක් බණහන් ළඟට ආවෝ මෙයා සද්ධා ඉන්ද්‍රිය වැඩි කෙනෙක් මු වීරය ඉන්ද්‍රිය බලවත් කෙනෙක් මෙයා සති ඉන්ද්‍රිය බලවත් කෙනෙක් මෙයා සමාධි ඉන්ද්‍රිය බලවත් කෙනෙක් මෙයා ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් කෙනෙක් කියන දැනගෙන ගැළපෙන ධර්ම දේශනා කරන ඒක ලෝත්‍රා බුදුරයන්ට පමණයි කරන්න පුළුවන් ඒ නිසා පුළුවන් ඒක කරන්න අනික හරි ඒක නෑ ඒ වගේම ආසේ අනුසේ ඥානෙ නිසා මතුවලා තියෙන එකක් තියෙනවා අභ්‍යන්තරයේ තියෙන ප්‍රමාණයක් තියෙනවා දැන් සමහර කෙනෙක් කියන තොර හෙන ගහපිය කියලා හෙන ගහපිය කියලා කූඹිය කරන වඩා කැමති නෑ ඒ උනාට කියනකොට කියන මට හෙන ගහන්න ඕන මට කරපුව කර කියලා හෙන ගහන්නදී අතපයක් නැත්තම් කැපෙනවා දැක්කොත් තප්පොච්චි මොකද උනේ කියලා ඔය වරේ වරේ බෙද ගන්න යන්න කියලා එක යන කෙනෙක් නැවත එකපාර කියලා ගහන අතකේ බෙල්ල කඩලා යන්න කියලා බෙල්ල කැරින්න ගහන්න තියා යන්තන් යවොතක් කරනවත් මේ කොහෙන්ද යනවා කැමති නෑ වචනේ මෙහෙම කියනවා මෙන්න මේ වගේ අර මති වෙලා තියෙන කෙලෙසියයි අභ්‍යන්තරයේ අනුසය කෙලෙසියයි දෙක බුදුරජාණන් වහන්සේ දකින්න දැන් මේ දෙක දකින් නැති නිසා ලෝකයා මේවා තීරණය කරන්න ගිහිල්ලා ඔය කේලම් වලින් හරියට දුර දිග යනවා සමහර අය කෙනෙක් ළඟ කෙනෙකුට විරුද්ධව කතා කරනකොට කතා කරන්නේ ලෝකා මරලා කාලා බැදලා පුල්ටු කරලා ගෑවත් මට වැඩි කියලා එහෙමයි කතා කරන්නේ එහෙම කතා කියනවා හැබැයි කියපු කතාව කිව්ව විදිහට අහින්න කවුරු හරි ආවින් කිව්වත් එහෙම අපෝ ඔබ ගන්න තියෙන පුදුම වෛරය කියන්න බැරි තරම් අසත්පුරුෂකමක් ඒකගේ තියෙන එක මෙහෙම කිව්වන්නේ කියලා කියන්නේ දැන් බලනකොට පිටින් කිව්වේ ඒක ඒ අභ්‍යන්තරේ එහෙම එකක් තිබුණේ නැහැ ඒවයි කතාවට කියන විදිහ ඇතුලේ නැහැ එහෙම අයත් ඉන්නවා සමහර මිනිස්සු ඉන්නවා පිටින් කතා කරනවා බොහොම හොඳට පණ දෙන්නේ අභ්‍යන්තරේ ඔකට hina තම ගහපන් කියලා තමයි ඉන්නේ පිටින් කියන එක ඇතුලේනේ හොඳ පැත්තට නරක පැත්තට දෙකම මෙහෙම තියෙනවා දැන් මේකේ පැරණි කතාවක් තියෙනවා අම්මා කෙනේ දරුවේ කියන එක අහන්න නැතුව හිතුවක් ආරම්භට කැලේ යන්න යනකොට තොට කුළු මීවාම ඇනපිය කියලා කිව්වා තොට කුළු මීවා ඇනලා මැරලා බල කිව්වා දැන් මේ ළමයා ගණන් ගන්නතුව කැලේ යනකොට කුළු මීවේ පිඹගෙන ඉනවා දැන් මේ ළමයාට මතක කර අම්මා කිව්ව කතාව අම්මා යමක් හිතින් හිතලා කිව්වා නම් ඒක වේවා කටින් කිව් දෙන්නේ ඔය වගේ. ආපු වේගෙම කුරුමිම ආපහෙලා පැනලා දිවුවා. දැන් ඒ කියන්නේ අම්මා කවදාවත් මේ රැමැට කුරුමිමේ මීමේ කයින්ද නෙමෙයි. මේ කූඹිය කනවට කැමති නෑ. එහෙම කරදරයක් වෙන්නේ. මේ කියන්නේ නැතුව අහන්නතුව ගියහම මෙහෙම කතාව පිට කරලා. හැබැයි එහෙම එකක් වෙන්න කියලා අභ්‍යන්තරේ නෑ අදහසක් නෑ. දැන් මෙවට තියෙන උපමා කතාවක් එනිසා තමයි කුළුමීම ආපහු වෙලා ගියේ. අම්මා හිතේ යමක් හිතුවා නම් ඒක වේවා. වචනේ යමක් කිව්වා නම් නොවේවා කියලා මෙලම සත්‍යක්‍රියාවක් කළා. ඒ සත්‍යක්‍රියාව පරිදි අර කුළුමීම ආපු වේගයෙන් හැරලා පැලලා දිනුවා. දැන් මේකෙ පෙන්වන්නේ මොකද? අර කියාපු එක එකක් හිතේ තියාගෙන එකක් කියන ගති ලක්ෂණ තමයි ලෝක සත්‍යයගේ තියෙන්නේ. ඒක හොඳ හෝ නරකට වෙන්න පුළුවන්. දැන් මේ නිසා තමයි ආසය අනුසය ඥානයක් නැති කෙනෙකුට ඒ පිටින් කියන එකද ඇතුලේ තියෙන්නේ කියලා දැක ගන්න පුළුවන් කමක් නැහැ. පිටින් එකක් කියනවා ඇතුලේතාවය එකක් තියෙනවා දැන් ඒ වගේ වෙලාව නිසාම ශ්‍රාවකයන් වහන්සේලාට බුදුරන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් අරිහත් ඵලයේ පැවසුවා ඒ කියන්නේ අහන්න ක්‍රම එහෙම පැවසුවා ත්‍යාගයෙන් අහන්න මේ විදිහට ස්කන්ධ ගැන ධාතු ගැන ආයතන ගැන පරිත්‍යාගෝපාද ගැන ඒ වගේ විස්තර දෙනවා මේ විදිහට උතෝරලා අහන්න මේ දහම් විමර්ශනය කරන්න දක්ෂ කෙනෙක් එහෙම අහනකොට අරයා කියා තියෙන බොරුවක් කැවටීමකින් නා එයාට හරවට උත්තර දෙන්න බැරුව යනවා එතකොට දැනගන්නවා මෙයා එක්ක රැවටිීමකට එක්ක මෙයාගේ මුලා කිරීමකට කපටිකමකට කොල්මාදයකට මොකෙන් හිතා මේ කියා තියෙන්නේ කියලා. හරියටම දැක්කා කිව්වන්නේ. හරි පන්ලොට උත්තර දෙන්න පුළුවන්. දැන් මෙහෙම කෙනෙක් කියාපුවාම මේ ඵලයේ තෝරා ගන්න. ආසයන්සේ ඥානෙ අනිකට නැති නිසා තමයි. එහෙම ක්‍රමයක් වෙන්නේ.
බුදුරන් වහන්සේ ඉදිරිය නම් එහෙම කිව්වා මේක අහන්න ඕනේ නැහැ අර වගේ ප්‍රශ්න. කියනකොට බුදුරන් වහන්සේ දන්නවා මේ හැවටලා කියන්නේ, මේ වංචාවට කියන්නේ, මේ විකාර උල්මාදිට කියන්නේ, මේ හරියට දැකලා කියන්නේ. ඒක බුදුරන් වහන්සේට ඒ තේරෙන්නේ. ඒක අනික් අයට ඒ නුවණ නැහැ. මේ මේ වගේ අපි යම් කිසි දෙයක් ඔය ශික්ෂා ගැන කියනකොට ඔය ශික්ෂා තියෙන්නේ. ඔය කියන්නේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, හති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මෙන්න මේ ඉන්ද්‍රිය බලතාවයෙන් වර්ධනයේ විචාරය ගැළපෙන ශික්ෂාපදයක් තියෙනවා නිවන් දකින්න. පාණාතිපාතා වේරමණී ශික්ෂාපදයේ ප්‍රදාන කරගෙන ඊට අනුකූලව අවශ්‍ය කරන අදහස් හාරගෙන ඒ අදහස් පරිදි ක්‍රියාත්මක කළ කෙනෙකුට අරිහත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් වෙනවා. පාණාතිපාතා වේරමණී කියන්නේ සතු මරන්න දෙහි හිටියර මදි. ශික්ෂාපදයේ සම්පූර්ණ වෙන්න නම් ඒකට අවශ්‍ය කරන කාරණා තියෙන්න ඕනේ. ඉනිසා තමයි රාතන් වහන්සේ උපමාවට අරගෙන ජීවිතාන්තයේ තියෙන්නේ රාතන් වහන්සේ පරපර නැසීමෙන් ඉන්න පරපර නැසීම අතහැර බහාතැබු දනමුගුරු ඇතුව බහාතැබු දැල්ලුගුල් ආයුධ ඇතුව බහාතාවනවා කියන්නේ නැවත ඒවා සත්ව හිංසාවට ගන්නෙ නෑ කියන එක. පාපේට ලැජ්ජා ඇතුව බිය ඇතුව. දැන් පාපේට ලැජ්ජා වෙනවා බිය වෙනවා. පාපයක් වල සිද්ධ වෙන්නේ මෙන්න මේ බඳු දුස්චරිතයක්. නොකටයිද්දා. ඒ වගේම අවැඩක්. Tamanටත් අවැඩයි ලෝකෙටත් අවැඩයි කියලා. හේතුඵල ඇතුව හරියට කරුණු දැකලා යම් මේ ආකාරයෙන් යම් කිසි කෙනෙක් පාපේට ලැජ්ජා වීති බිය වීති දයාවට පැමිණ දයාවට පැමිණනවා කියන්නේ ලෝකයාගේ දයාව එකක් ආර්යයන්ගේ දයාව තව එකක් ආර්යයන්ගේ දයානුකම්පාව කියලා කියන්නේ ඒ දයාවට සියලු ප්‍රාණ භූතයන්ගේ හිතානුකම්පාව ලෝකයාගේ හිතානුකම්පාව කියන්නේ සත්තුන්ට ආදරෙන් අතපොත ගගා ඉන්නේ සත්තුන්ට හැරසිලි ඉඳ හදලා දෙන්නේ බුදුර ආර්යයන්ගේ හිතානුකම්පාව කියන්නේ අනේ මේ ලෝක සත්‍ය නිවන් දැක්කේ නැන්නා කවදා දුකෙන් මිදෙන්නේ ඔය අදහස් ඒක සත්‍යයන්ට කවදා හරි විමුක්තිය සැනසීමක් සුවයක් ඇතනම් නිවන් මඟ වඩලා නිවන් ලබන නිවන ඇරෙන්න වෙන මොකෙන්ද ලබන්නේ මේ ලෝක සත්‍යය මේ සුවය කිය හැවටෙනවා නේද හැමතැනම ලෞකික දේවල් වලට ඒක නෙවෙයි නේද නියම සුවය කියලා අන්න එහෙම දකින්න ඕන යකලා නම් නිවනේ මෙපිට සුවයක් නැහැ නිවන් මඟ හැර සුව මඟක් නැහැ කියලා ඔය හරියාකාරී යථාර්ථී පිළිතලා ඒ නිසා මම නිවනත් නිවන් මගත් ලෝකයක් ලබා ගැනීමද මට කරන්න පුළුවන් කායික වශයෙන් හෝ වාචික වශයෙන් හෝ මානසික වශයෙන් හෝ හිතින් කයින් වශයෙන් යමක් කළ යුතුද මම ඒක කරලා දෙනවා කියලා මෙන්න මේ සඳහා අප කැපවෙන්නා වූ යමෙක් ඇත්නම් මේකට කියනවා සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පාවෙන් වාසය කරනවා මෙන්න මේ ශික්ෂාපදයේ ශ්‍රද්ධාධික ගති ලක්ෂණ ඇති කෙනාට හොඳ වෙන පිහිටනවා එයාට පුළුවන් සත්වයින් කෙරෙහි දයානුකම්පාව උපදෝලා තමනුත් වැරදි වැඩ නොකර හරියාකාරවම පාපයන්ගෙන් නිදහස් වෙලා සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණ කරගන්න. ඉතින් එහෙම කෙනෙක් අපිට තෝරාගන්න බෑ. අර ආපු ආයතන අර ඥානිය නැති නිසා. දැන් එක්තරා පරිශ්‍රණයක් වශයෙන් තමයි ඔය ශික්ෂාපද එකිනෙක පනවන්නේ. එහෙනම් මේකත් සමාදන් වෙන්න ඉතින්. ඊට වීර්යාධික පුද්ගලයාට ඕන දුකක් ඉවසිය හැකියි. බඩගින්නක් ඉවසිය හැකියි. මැසි මදුරු කරදර ඉවසිය හැකියි. ඊට උස්න ඉවසිය හැකි. එහේ අයාට නම් පුළුවන්. දෙන දෙයක් අරගෙන දුන් දෙයකින් ජීවත් වෙන්න. දැන් මේක කාටවත් ලේසියෙන් කරන්න පුළුවන් කමක් නෙමෙයි. දැන් දානි ගන්න ගියහම හොඳ වීරියවන්තයෙක් ඉන්න පුළුවන්. ඕන දුකක් ඉවසන්න. ඒ අනික් කාට එහෙම බෑ. ප්‍රියමනාප ආහාරයක් හම්බුනේ නැහැ නම් හරි අමාරුයි. Tamanට ඕන හැටියට හම්බුනේ නැහැ නම් රහ නැතුව හම්බුනොත් එහෙම හරි අමාරුයි කියලා ගන්න. දැන් මේ වෙලාවේදී යාම කිත කරන්නේ දෙන දෙයක්ම අරගෙන ඉන්නියට. එයාට හදාගෙන ගන්න හිතේ. මේක ලොනු මදි. කමන්න නැති වෙන හැටි කරා. ඒ උත්සාහයේ වීර්යය තියෙනවා. දරන්න පුළුවන්, ඉවසන්න පුළුවන් වීර්යවන්තයා. දුබලයට එහෙම කරන්න බෑ. අර ඒකේ ප්‍රතිචාර වලට මේ මූණ දෙන්න බෑ. බෑ බෑ කන්න නෑ බෑ. ඕගෙනේ ලුණු කොල් කට ගෙනින් දුන්දියා හැ වකරෙන් හැටි කන්න. එයාට දෙන දෙයක් අරගෙන ඉන්න බෑ. දුන්දේ බලාපොරොත්තු වෙලා ඉන්න බෑ. එයාට සිද්ධ වෙනවා මොනව හරි අමුතුව හදාගෙන ගන්න. හදලා බැලුවා බලන්න මම බලන ඇලවතුරේ අපතේ වයි කන්න බෑ මං. බැයිද වැදම කරේ හදලා ගන්නේ මරණ කන්නද. දැන් දෙන්නේ දෙයක් කරේ දුන් දෙය බලාපොරොත්තු වෙන්න බැරි කෙනින්. අනේ වීරියවන්තයාට පුළුවන්. මේ මග වඩන් දුන්නා. මට කමක් නැහැ. ලැබි විදිහට කන්න. ලැබුණ විදිහට ඉන්න. ලැබුණ විදිහට ජීවත් වෙන්න. කරදරාව දරා ගන්න. මට ඒ වච්චර ප්‍රශ්න යන්නේ. අනේ වීරියවන්තයාට මෙහෙම හැකියාවක් තියෙනවා. එයා වීරියවන්තයාට ගැළපෙන ශික්ෂාපදියේ මොකද්ද? නුදුන් දේ ගැන්වෙන්නේ නැහැ නුදුන් දේ ගැන්ව අතහැර දෙන දෙයක්ම ගන්නී දුන් දේම බලාපොරොත්තු වූ පිරිසිදු ආතෝ පරිහරණය කියන්න පුළුවන් ඒක අනික් අයද බෑ හැබැයි පොදුවේ දෙනකොට ඕක සමාදාන් කරන මේ පුද්ගලයා හොයාගන්න
ඔය ඔක්කොම අනුගමනය කරලා බලන්න. කොයි ක්‍රමයේද කොයි ශික්ෂාපදයේ පහසු. ඒක තමයි එදා දුන්න ක්‍රමී. ඒ කාලේ ඒවා හිලාටුවා නැතිලා ගියා ඒ මාර්ග නැතිලා ගියාට පස්සේ අද ඒ දන්නේ ශික්ෂාපද පහ දෙනවා සමාදන් වෙලා හොයින්ද කියලා. දැන් ඒකයි ඒ තියෙන වෙනස. දැන් සද්ධා සීල එලාට මේ සද්ධා සද්ධාධික වීර්යාධික යන් සතියාධික සතියාධික කෙනාද මේක හරි මේක වැරදි මේක කළ යුතුයි මේක නොකළ යුතුයි තීරණය කරන්න පුළුවන් හොඳ පැත්ත නරක පැත්ත තීරණය කරන්න පුළුවන් ඒතර එයා දැනගන්න මේක ආර්ය අෂ්ටාංගික මාර්ගය මේක ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයිති නෑ සතියෙන් ඉන්න නිසා මේක තේරුම් ගන්න පුළුවන් අනේ ආර්ය විනේ බ්‍රහ්මචර්යාව කියන්නේ බ්‍රහ්ම කියන්නේ අරිහතුන් වහන්සේ අරිහතුන් වහන්සේ කියන මගේ තමයි බ්‍රහ්ම මාර්ගය ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය ආර්යචායක මාර්ගයේ හැසිරෙන්නේද බ්‍රහ්මචර්යාවෙන් යුක්තයි. එහෙනම් එයා හැමිලීම සම්මා දිට්ඨියෙන් යුක්තව. අව්‍යාපාද අවිහිංසා සංකල්පනා තුළ ආර්ය සංකල්පනාවෙන් යුක්ත වෙලා. ආර්යදී ආරින්නේ බාහිර දේ නොකිය. ආර්යදී මිසක අනාර්යදී නොකර. ආර්ය විදියට ගැළපෙන විදියට ජීවිතය සරසගෙන. ආර්ය වන්නා වූ උත්සාහයෙන් වීරියෙන් යුක්තව. ආර්ය සතිය වතු කරගෙන ආර්ය සමාධියට පත් වෙන්න පුළුවන් නම් ආර්යචායක මාර්ගය අනුගමනය කරන්න පුළුවන්. මෙතන සති අධික කෙනාට දින එකක් තමයි සතර සතිපට්ඨානේ නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. සතර සතිපට්ඨානේ කියන්නේ තව ක්‍රමයි. අන්න ඒ ක්‍රමයේ අනුගමනය කරගෙන යන්න පුළුවන් නිසා තමයි යරදුනේ තුන්වෙනි ශික්ෂාපදිය. අබ්‍රහ්මචාරියාවෙන් ඉන්න අබ්‍රහ්මචාරියාව අතර බ්‍රහ්මචාරී වූයි. නීච වූ ග්‍රාම්‍ය වූ කාම ධර්මයන්ගෙන් ඉන්නේ. මේ කාම ධර්මයන්ගෙන් කුපිත කරන්න හේතුවක් නැහැ මෙයා සතියේ තියෙන නිසා දකින්නවා. මේක රාග ධර්මයක්. මේක හිතා තම හොඳ නැහැ. හිතවිලි මෙහෙ යවන්න හොඳ නැහැ. ඒක මැඩ පවත්ත ගන්න ඕනේ. ඒ වැත හිත යන්න දෙන්නේ. යහපත් පැත්තෙමයි හතුරුවන්නේ. එහෙම කරන්න පුළුවන් නිතා. එයාට උනේ තුන්වෙනි ශික්ෂාපදයේ ගිනියන්න පුළුවන්. නීච වූ ග්‍රාම්‍ය වූ කාම ධර්මයන්ගෙන් ඉන්නේ උතුම්ම බ්‍රහ්මචාරී ගුණේ වාසය කරන්නේ. කාතන වහන්සේ වගේ මාත් එහෙම වාසය කරනවා කියලා පොරොන්දු වෙන්නේ. ඒ ශික්ෂාපදයේ අයිති අන සති කියන ඉන්ද්‍රිය වර්ධනය වෙච්ච කෙනා. ශ්‍රද්ධා වීරිය සති. අනික කියන්නේ සමාධි ඉන්ද්‍රිය. සමාධි ඉන්ද්‍රිය වර්ධනය වෙච්ච කෙනා. බොරුවට රැවටලා බොරුව පස්සේ යන්නේ නැහැ. දැන් අපි අද බොරු කියන්නේ නැහැ කියන වචනේ. ඔය මුසාවාදීන් කියෝ බොරුවයි දෙකක්. අලිකවාදී කියලා වදනයක් අද භාවිතා කරනවා ප්‍රලාපයක් තියෙනවා නොසිදූ දෙයක් සිදූ සේකී. සිදූ දෙයක් නොසිදූ සේකී. මේක ප්‍රලාපිතයි. දැන් ඒක තමයි මුසාවාදී කියන්නේ පුරුදු වෙලා තියෙන්නේ. මුසාවාදී කියන කේදී ගැනෙන්නේ යම් වාදයක් සත්‍යද. එයා සත්‍යයට අනුකූලව නැගෙන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටියේ නැගෙන යම් වාදයක් ඇද්ද මුසාවාදයි. සම්‍යක් දෘෂ්ටියට අනුව ලැබෙන වාදයක් ඇද්ද සත්‍යවාදයි. අනේ සත්‍යවාදීයි මුසාවාදීයි තෝරා ගන්න ඕනේ. සද්ධා වීර්ය සති සමාධි ඉන්ද්‍රියට වැටෙනකොට සමාධිය ආකම්පිය වෙන්න ඕනේ. එහෙනම් මුසාවාදියක් කියවත් මිත්‍යා දෘෂ්ටියේ නැගෙන යම්කිසි වාදයක් හෝ නැගුණා නම් ඒක කම්පණය කරනවා. තර්ක විතර්ක ඇති කරවනවා. තේරුම් ගන්න බැරි විදිහේ තිර කරවනවා. යාර විචිත්තතාවය වෙනවා. එක විදිහක ඉන්න බෑ. කතා කරන්න යන්න හිතෙනවා. මොනවා හරි කියෝගියෝ ඉන්න ඕනේ. අන්න මුසාවාදී වෙන්නේ බැරි කෙනාගේ හැටි. එයාට ඉන්නේ වැඩක් නැති ප්‍රශ්න. වැඩක් නැති ප්‍රශ්න විසඳා ගන්න ඕනකම. ඒක හැමිලියෙම කතාවට කැමති. දැන් යම් කෙනෙක් ඉන්න. මට වැඩක් නැහැ වැඩක් නැති හරවර නැති කතාවුලි. කිස් කතාවුලි මට වැඩකුත් නැහැ. බොරුව මුල් කරගෙන ගන්න තර්කවාදුලි මට වැඩකුත් නැහැ. ඇත්ත තේරුම් ගත්තට පස්සේ මට තර්කවාද කරලා අහගන්න දෙයක්වත් නැහැ. මටම වැටහෙනවා. එහෙනම් මට තියෙන්නේ දුටු ඇත්ත සිහි කරමින් ඒ තුල ඉන්න එකයි. අන සමාධියට මග. අන සමාධි ඉන්ද්‍රිය බලවත් කෙනාට. මුසාවාදීන් වෙන්න මුසාවාදී අතහැර. සත්‍යවාදී වූයි. අන බුදුරන් වහන්සේ දේශනා කළ සත්‍යයේ සත්‍යය හැටියටම ගන්නවා. සත්‍යවාදී. සත්‍යයෙන් සත්‍යය ගලපා කරන කතා ඇති. ඒ කියන්නේ ධර්මානුකූල දෙයක් ධර්මානුකූලව ගලපලා සත්‍යයට අනුව ගලපලා කතා කරනවා. කතා කරනවා කතා කරන්නේ එහෙමයි. සත්‍යවාදීව වාසය කරනවා. අ සත්‍යවාදීව වාසය කරන කෙනාට වැඩක් නැති කෙලවරක් නැති කතා බහ හිත විසිත්ත කරන වැඩ පිළ එකක්වත් නැහැ. අන්න ඒ ගුණේ තියෙන කෙනාට සමාධිය වඩන දීසි ඔය රටාව. එයා ධර්මානුකූල දෙයක් ගන්න කල්පනා කරනවා කතා කරනවා නැන ආර්ය තුෂ්ණිම් භූත භාවයේ දේව ධානයටපත් වෙලා ඉන්නේ. දෙවෙනි ද්විතිය ධාන සමාධියට කියන ආර්ය තුෂ්ණිම් භූත භාවය. ආර්යයන්ට කතා කරන්න දෙයක් නැහැ වැඩක් නැති ඒ වගේ. රාජ කතා, චෝර කතා, ගාම කතා, නිගම කතා, ජනපද කතා, ඉස්ත්‍රී කතා, පුරුෂ කතා ඉතින් ඔය ආදි වශයෙන් දෙතිස් කතාවක් ගැන කියවෙනවානේ. ඔය කියන කතාවල් ඔක්කොම මිත්‍යා දෘෂ්ටියෙන් නැගින්. සම්මා දිට්ඨියෙන් නැගින කතා නෙමෙයි.
නම ලෝක හැමතැනම දකින්න හැමෙන්නේ සම්මාදිට්ඨිය කතා කරන අය නෙමෙයි මිත්‍යා දෘෂ්ටිය කතා ඒ කතා ගැන. ඒගොල්ලෝ එක කතා කරන්න දේකුත් නෑ කතා කරන්න කැමතිත් නෑ. දැන් යාර සිද්ධ වෙනවා හුදකලා විවේකී තත්ත්වයටපත් වෙනවා. ඉතින් යාර ගැළපෙන කර්මස්ථානි අනේ සමාධිය වැඩි වෙන අවශ්‍ය කියන සමාධින්ද්‍රිය බලවත් වෙනවා එහෙම වෙන්නේ. යාර ඒකීය භාවයේ බොහොම වැදගත්. වැඩක් නැති කතා වලට කැමතිත් නෑ. වැඩක් ඇති කතාවක් ඇත්නම් ඒ කතා කරන්න තියෙන එක අවස්ථාවක් තියෙනවා. ධර්මයේ තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ආවොත්. ඔහුට ධර්මයේ කියා දෙන්නේ. ඒ කතාව ගෙනියන්න ඕන. එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවකට බහින්න ඕනේ. නොදත් අයනේ ධම්ම අවබෝධය ලබා ගන්න ඉවහල් වන්නේ නිසා. ඔයින් එහා කතාවකට කැමතිනේ. අන්න එවඳු කෙනාට මොකද කරන්නේ? සමාධියට ගැලපෙන කෙනෙක් නින්දා කියන සමාධිය වෙන්නේ එක තමයි. මුසාවාදීන් වෙන් වෙලා මුසාවාදී අතහැරලා සත්‍යවාදීව සත්‍යයෙන් සත්‍යය කරපා කතා කරන කතාවයි සත්‍යවාදීව වාසය කිරීම. යාර සමාධි ඉන්ද්‍රිය වැඩිනවා. වැඩි ඉන්ද්‍රිය බලවත් වෙන අනිකත් එක වැල්ලයි. එතකොට ඔයිටතර එහාට එකක් තියෙනවා ප්‍රඥා ඉන්ද්‍රිය. අන්තිම බලවත් නේ. දැන් මෙයාට මොකද කරන්නේ? අරවයි කෑලි එකක්වත් ගන්න යන්න ඕනේ. එයා දන්නවා මේ ලෝකෙට ඇලෙ නැහැ. කාගේ මතුවේනේ කොහොමද ඇලෙන්නේ කොහොමද මොනවැන්ද? මේ ලෝකේ රූප රාග, සද්ද රාග, ගන්ධ රාග, රස රාග, පොට්ටබ්බ රාග කියන මේ පංචකාම රාගයන්ට අහුනහ. ওই රාගයන් පස්සේ ගියොත් ඇලෙනවා. මේ පංච රාගේ මම තමයි තරාගික බව. සුරාව කියන්නේ. ඒතර ඒ ඇලෙනකොට ඇති වෙන මිහිරිය මිහිරියාවක් තියෙනවා. ඒ මිහිරියා තමයි මේ රේ කියන්නේ. පංචකාමියෝ පානය කරන්න ගිහින්දා. මිහිරියා පහකට වැඩෙනවා. සුරාවයි මේරයයි. එතර පංචකාමයන්ගෙන් අහුවිලා ලෝකේට මත් වෙනවා. ලෝකේ කාමයට මත් වෙනවා. මත් වුණා ප්‍රමාද වෙනවා. නිවන් දකින්න හිත තියන්න බෑ. ලෝකෙම අල්ලා ගන්නවා. ඒ ඕකෙම වෙන් වෙන පැතර නා. එයා ඉන්ද්‍රිය සංවරයේ යුත් වෙනවා ප්‍රඥාධිකයා. එයා දකිනවා මේ මනවඩන රූප කාමයටයි. ප්‍රඥාධික නිසා. හොඳට තේරෙන පටන් ගන්නවා මේ ඉන්නේ කාමයට ඇදලා යන මගාව. මේ බඳු හඬකට කවන් දෙන්නවත් වටින්නේ නෑ. එයා ඔක්කොම කාම පැතර යන්නේ. සෙනෙහිකින් නුවණ වැඩි නිසා තෝරා ගන්නවා. ගන්ධයන් පස්සේ යන්නේ නැහැ. රසයන් පස්සේ යන්නේ නැහැ. ස්පර්ශයන් පස්සේ යන්නේ නැහැ. ඒතර පංචකාමයන් පස්සේ නොයන්ලා වූ තත්ත්වයටපත් වෙනකොට. ඒකෙන් වෙන් වුණා. දැන් මත්යන් කියන්නේ ওই ටිකේ ආධාර දෙන එකක් විතරයි. ඇල්කොහොල් කියන්නේ. දැන් මත්යන් පානයෙන් අයින් වෙන එක දුස්චරිතයෙන් වෙන් වීම. පංච දුස්චරිත වලට අයක තියෙන්නේ. ඒකිනුත් ඔය ආකාරයේ ලෞකික දේ අසිද්ධ කරනවා. මේක ලෝකෝත්තර පැත්ත. නිවන් දකින්න ඕන කෙනා කරන එකයි අපි ඔය දැන් කියන්නේ. දැන් ලෝකේ දුස්චරිතයක් නැතුව ජීවත් වෙන්න ඕන කෙනා මත් පැන් නිසා වෙන ආව මත් වීමෙන් කරන්න ආව ප්‍රමාදයක් තියෙනවා ලෝකේ. එයාගේ සියලු වැඩ අතපසු වෙනවා. මත් වෙනහම වෙරිලා ඉන්නකොට. එයාගේ වැඩක් කරගන්න වෙලාවක් නැහැ. ඒතර එයා මේ ලෝකේ ඇලි ගලී වැඩක් නැති ඇඟිලි ගහ ඉන්නවා නිසා තමන් ගැන එකක්වත් කරගන්නේ නැහැ. ඒක දුස්චරිතයක් නිසා තියෙන වැඩ. ඒ නිසා සුරාමීරේ මජපවා දට්ටානා වීරමණී කියන වචනයක් අර්ථයක් තියෙනවා. මත් පැන් බීමේ වැලකීමන ලෞකික. ඒක දිනේ පංච දුස්චරිතයන්ගේ වැලකීමර පෙන්නපු සුරාමීරේ මජපවා දට්ටානා කියන. ඔගේ ලෝකෝත්තර අර්ථය තමයි. පංච සුරාවයි පංච මේරයයි කියන්නේ මොකද්ද කියලා හොයාගන්න ඕනේ. කාමියෝ තමයි මත් වෙන සමාගික බව ඇති කරන්නේ සුරාව. ඒකේ තියෙන මිහිරියාව ඇති කරන එක තමයි පංචකාමී මිහිරියාව. ඒතර තමයි පංචකාමී මත් වෙන්නේ. උක තමයි පංචකාමී ලෝකෙ තුල ප්‍රමාද වෙන්නේ. නිවන් දකින්න බෑ අත්තරින්ද බෑ අල්ලගෙ. ලෝකෙ අත්තරින්ද බෑ. ඉතින් ප්‍රඥාධික බුද්ධයා මේක තේරුම් ගත්තා. ඇහැට පේන මනවඩන රූප වාසය යන්නේ නැහැ. කන්ටේන මනවඩන ශබ්ද පාසය යන්නේ නැහැ. නාසයෙන් මනවරණ ගන්ධ පසෙ යන්නේ, දිවටින මනවරණ රස පසෙ යන්නේ, කයරේන මනවරණ පහස පසෙ යන්නේ. ඒ මොහොතේම තේරුම් බරගෙන. ඒ පංච කාම පාණී වෙන් වෙනවා. මෙන්න සුරා පාණී වෙන් වීම. මෙන්න මේ සුරා පාණී වෙන් වීම නිවන් මාර්ගය. ආ සුරාපේ මේරේ මජ්ජපම දට්ටානා වීරමණී කියන්නේ අර්ථ දෙකක්. එකක් තමයි බුදුරන් වහන්සේ 15 වෙනි ඉස්සෙල්ලා තාපු සුරා මේරේ මජ්ජපම දට්ටානා වීරමණී කියන කතාව. ඒකෙන් කියන්නේ මත් පැන් බොන්නේ. හැබැයි ඒක ලෞකික වූ පටු අර්ථයක් ඉදිරි වුණා. ඔය ශික්ෂාපද පෙරත් කාශ්‍යප බුදුරණන් වහන්සේ දුන්න ශික්ෂාපද විග්‍රහ කරලා දුන්නේවා. ඒ දුන්නේම තමයි. පෞ කාලික සාසනික අර්ථය නැති වෙලා ලෞකික අර්ථයට බැහැනේ වේදී අරන් ආවේ. ඔය ශික්ෂාපද ඔය විදිහට වේදී ගෙනාවා. ඒව තමයි පන්සිල් කියලා එකන් ඒ කාලේ පංච දුස්චරිතයෙන් වෙන් වෙන්නේ කියලා දුන්නේ. ඒව තමයි අරන් ආවේ. ඉතින් ඒකයි පංච ශික්ෂා කියන්නේ බුදුරණන් වහන්සේ නිවන් දකින්න දේශනා කරපු ඒවා. ඉතින් මෙන්න මේ කාරණා පහම සමාදන් වෙලා යම් කෙනෙක් ඉන්නකොට එයාට අත්දැකීමක් ලැබෙනවා. මේ තුලින් කොයි එකද හොඳ වෙර මනාව පිළිලා යන්න පුළුවා. තමංගේ ගතියට අනුකූලයි. කෝකින් ගියත් ලැබෙන්නේ නිවන. කෝකින් ගියත් කියන රාගක්ෂේදී සත්‍යේ මෝහක්ෂේ. දැන් ප්‍රාණඝාතයෙන් වැළකිච්ච කෙනා පරපණ නැසීමෙන් වෙන්න පරපණ නැසීම අතහැර. බහා තිබූ දනමුගුරු ඇතුව බහා තිබූ දැල්ලුගුරු ආවිදතුව පාපේට ලැජ්ජා ඇතුව බිය ඇතුව දයාවට වැවෙන කියා තින්ට එනකොට
එයාට පුළුවන් ද අනිත් සතුන් දිහා හොරකම් කරන්න. ඒක වැඩක්. එහෙනම් මෙයාගේ පළවෙනි ශික්ෂාපදයේ දීනන දෙකකින් අත්තරනේ. කාම මිත්‍යාචාරයකින් අවැඩ කරන්න විදිහක් නැහැ. පාපේට ලැජ්ජා ඇතුව බිය ඇතුව දයාවට පැමිණ. එහෙනම් ඒත් අතරේ ඉන්න කෙනෙකුට අර ශික්ෂාපදේ රැක ගන්න නැතත් ඒක කරන්න අයිතියක් නැහැ. පළවෙනි එකම රැකීලා. බොරුවෙන් අනුන් කවට්ටන්න බෑ, කේලමෙන් අනුන් බිඳවන්න බෑ, දසකුසලීම කරන්නත් බෑ. සියලු ප්‍රාණ පුත්‍යයන් කෙරෙහි හිතානුකම්පාවෙන් වාසය කරන්න. සියලු ප්‍රාණ පුත්‍යයන් කෙරෙහි හිතානුකම්පාවෙන් ඉන්නකොට සත්වයින්ට අවඩක් වෙන, දුස්චරිතයක් වෙන, විනාශ වෙන දෙයක් කරන්න බෑ. එහෙනම් දසකුසලීම නවතිනවා. ඒක ශික්ෂාපදේ. මෙන්න පළවෙනි ශික්ෂාපදේ කියන සියලු පව නවත්තන හැටි. දැන් නුදුන් දේ ගැන්වෙන්නේ නැහැ. නුදුන් දේ ගැන්ව අතහැර දෙන දෙයක්ම ගන්නේ දුන් දේ බලාපොරොත්තු වෙතෝ පිරිසිදු ආත්ම පරිහානියක යුත්තේ ඉන්න කෙනාට. පුළුවන් ද ප්‍රාණඝාතයක් කරන්න? මොනවා කරන්නද? දෙන් දුන් නැති දෙයක්වත් ගන්න නැති කෙනාට ප්‍රාණඝාතයක් කරලා මොනවා ගන්නද? යාර හොරමර වංචා කරලා ගන්නේ කොහොමද? නුදුන් දේ ගැන්වෙන්නේ විවෙන් ඉලා ඉන්නේ. සුරාවෙන් සූදුවෙන් දුරාචාරයෙන් යාර ගන්න විදිහක් නැහැ. එයා අන්තිමට ඉන්නේ නුදුන් දේ ගැන්වෙන්නේ නුදුන් දේ ගැන්ව අතහැර දෙන දෙයක්ම ගන්නේ දුන් දේව බලාපොරොත්තු වෙතෝ. එනි කවුද වදින්ද? ඒ පිරිසිදු ආත පරිහරණය මත්තන් බිලා හිටියෝ පිරිසිදු ආත පරිහරණය ගෙනියන්න බෑ. ඒක ගෙනියන්නත් බෑ. බොරුවෙන් හවටලා කේලෙමින් බිඳනවා දසකුසලයන් කළුව පිරිසිදු ආත පරිහරණය නෑ. එහෙනම් ඒ ශික්ෂාපදයේ තියෙනවා සියලුම පව් වලින් බැහැර වෙලා නිවන් මඟ වඩන කොටද. ඔය හැම එකම තියෙනවා. අබ්‍රහ්මචර්යා වීරමණී යුක්ත වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව යන කෙනා තමයි. දසකුසලයෙන් මේ කරන්න විදිහක් නෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි තියෙන්නේ. ඒ දසකුසලයෙන් මිදෙනවා. මුසාවාදී වෙංගල හිටන් සත්‍යවාදී පිහිටපු කෙනාට සත්‍යයට අනුකූලව කටයුතු කරන කෙනාට දසකුසලීම කරන්න බෑ. කසත්තේ දෙයක් සත්‍ය කනුකූල නෑ. ඒ දසකුසලීම වෙංගලා. ඒ වගේ මදේට ප්‍රමාදයට හේතින පංච මේ කියන්නා වූ රූපකාම සද්දකාම ආදී පහම වෙංගලා ඉන්න කෙනාට දසකුසලීම කරන්න අවස්ථාවක් නෑ. ඔය පහම සියලු පව් දුරු කරන ක්‍රම පහ. ඔය තියෙන්නේ. ඕකෙන් කෝක හරි Tamanට ගැළපෙන එකක් අරගෙන ඒ තුල ගියා. දසකුසලේ වලකිනවා. දසකුසලේ වෙංගල හිටන් කුසලේ වැඩිනවා. ඔය හැම එකම දිනා සබ්බ පාපස අකරණා කියන කොටසක් හැම ශික්ෂාපදයකම. පරපන්න නැසීමෙන් වෙන්න පරපන්න නැසීම අතහැර බහා තැබූ දැනුමුගුරු ඇතුව බහා තැබූ වැල්ලුගුල් ලාවි දැතුව කියන කොට. සබ්බ පාපස අකරණා කියන කොටස අහුවෙලා. නුදුන් දේ ගැන්මෙන් වෙන්න නුදුන් දේ ගැන්ම අතහැර දෙන දෙයක්ම ගන්නේ දුන් දේව බලාපොරොත්තු වන්නේ කියන තැන දෙන කොට. සියලු පව කොටස අත්හැරලා. සබ්බ පාපස අකරණා කියන එක වැඩිනවා. ඒ පැත්තටයි ඒක වැඩිනේ. අබ්‍රහ්මචර්යාවෙන් ඉන්න අබ්‍රහ්මචර්යාවතර බ්‍රහ්මචාරී වූයේ නීචයෝ ග්‍රාමයේ කාමතරමයන්ගේ වෙන්ව කියනකොට අර දසකුසලීට සම්බන්ධ සියල්ලෙම මිදිලා ගිහින්. ඒකෙන් බේරලා එකක් කරගන්න බෑ. එහෙනම් සබ්බ පාපසා කරන්නම් කියන එකෙන් කොටස අහුවෙලා ඒක. ඒ වගේම මුසාවාදීෙන් ඉන්න මුසාවාදී අතහැර සත්‍යවාදී වූයේ සත් කියන තැනට එනකොට දසකුසලීම අත්හැරලා සියලු පව් අත්හැරනකොට. ඒතර ඒ වගේම මදේට හේතු වෙන ප්‍රමාදයට හේතු වෙන ලෝහ අල්ලා ගැනීමට හේතු වෙන සුරාවින් මීරී වෙන්වීම කියනකොට ලෝකේ සම්බන්ධ පවපැත්තේ මිදිලා. අනේන සබ්බ පාපස අකරණා කියන අනේ බුද්ධානුශාසනාවේ බුද්ධාඥාවේ පළවෙනි කොටස ඔය ශික්ෂාපදයක් අපරියා ගානේ තියෙනවා. ඊළඟට කුසලස උපසම්පදා කියලා කොටසක් තියෙනවා. වැඩි යුතු කොටස. අනේ වැඩි යුතු කොටස. පළවෙනි ශික්ෂාපදයේ පෙන්නනවා. දයාවට පැමිණි සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පාව වින වාසය කරන්නේ. අනේ වැඩි යුතු කොටස. කුසලස උපසම්පදා කොටස. දින දෙයක්ම ගන්නේ දුන් දේම බලාපොරොත්තු පිරිසිදු ආත්ම පරිහරණය යුතුව වාසය කරන්නේ. අනේ පිරිසිදු ආත්ම පරිහරණය යුතුව වාසය කරනකොට කුසාස උපසම්පදා කරනවා. ඒ වගේම මේ තුන්වෙනි ශික්ෂාපදයේ මේ අබ්‍රහ්මචාරියායන අබ්‍රහ්මචාරියාද බ්‍රහ්මචාරී වූයි නීචව ග්‍රාම්‍යව කාම ධර්මයන්ගෙන් නුතුම බ්‍රහ්මචාරී වුණේන වාසය කරනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ වාසය කරනවා. එහෙනම් ඒ කියන්නේ කුසාස උපසම්පදා කියනකොට ඒ වැඩේ. මුසාවාදීෙන් ඉන්න මුසාවාදී අතහැරගෙන පව කොටස ඉවරයි. සත්‍යවාදී වූයේ සත්‍යයෙන් සත්‍ය ගලපා කතා කරන කතා ඇති වෙන්න කොට වැඩෙන්නේ කුසලස උපසම්පදා කොට. මදේට හේතු වෙන ප්‍රමාදයට හේතු වෙන ලෝහ අල්ලා ගැනීමට හේතු වෙන යම් සුරාවක් මේරියක් ඇද්ද ඒකෙන් වෙන්වීම කියන එකෙන් දෙවට සියලු බව කොට සත්‍ය ඇවිලා. නිවඳ හිත පිටව වාසය කරනකොට කුසලස උපසම්පදා වැඩි. නැත් සබ්බ පාපස අකරණං කුසලස උපසම්පදා කියන කොටස් දෙකම ওই ශික්ෂාපදිය පදියක් ගන්න සම්පූර්ණ වෙවි තියෙනවා. එතන මොකද වෙන්නේ? සචිත්ත පරියෝ දපණන් කියන තේන්නේ මේ චිත්ත පරියාව දමණය කරගන්න ඕනේ උත්සාහයෙන් වීර්යයෙන් ওই ධර්ම මාර්ගය තේරුම් අරගෙන. එතන එතෙන්ද පත්‍යච්ච කෙනා තමයි කුසලයේ වඩනවා සියලු පව් දුරු කරගන්නවා. සියලු පව් දුරු කරගත්තාම බාහිත පාපී කියන රහතන් වහන්සේ වෙනවා. උන්වහන්සේ ගාථා පූර්ණ කළා. සබ්බ පාපස් සකරණා කියන තේ පූර්ණයි.
කුසලසුප සම්පදා පූර්ණයි. ප්‍රජිත පරිවදාපන කියන එක පූර්ණයි. ඔය තුම්පලම පූර්ණ කරගත්තා බුද්ධාත්‍යා බුද්ධාන ශාසනය බුද්ධාත්‍යා ශාසනය කරලා ඉවරයි. නිවන් දැකීම බුදුරයන් වහන්සේ යමක් පෙන්නද්ද ඒ කරලා ඉවරයි. මතු කරන දෙයක් නෑ කියලා දැනගත්තා කියන දේට වැඩේ. මේ ශික්ෂාපද පහ අද වර උගා කරලා වෙනස් කළා මේ පන්සිල් පන්සිල් කිය කී පංච දුස්සත් ප්‍රී බල කිමේ ශික්ෂාපද සමාදන් කරව කරෝ විදිහට කරන්නේ. බුදුරන් වහන්සේ පෙන්නපු ශික්ෂාපද වෙනයි. පංච දුස්චරිතයෙන් වෙන්නේ පෙන්නපු එක වෙනයි. පංච ශික්ෂා සීල් වත සීලේ එන් පස් පව් පන්සිල් මේ හැම එකෙම වෙනේන වර්ථ තියෙනවා මේ සියල්ල පටලවලා තියෙනවා. අනේ ඒක. දැන් මම කොච්චර මේකින් එක දේශනා කළත් මේක විග්‍රහ වෙනවා අඩුයි. දැන් හිතා ළඟින් ඉඳ ගහන්න හදන පොතේ අංග සම්පූර්ණව විග්‍රහ කරලා තියෙනවා. ඒ බලා ගන්නකොට හරි ලේසි විග්‍රහ කරගන්න. උදේ තුන් පාර බලනකොට හරි තේරෙනවා. මේ දුචරිත පහෙන් යුත් වෙන කෙනෙක් ඒ හේතු කොටගෙන ලෝකයට වෛරය උපදින්න වය උපදින්න හේතුකාරකයෙක් වෙනවා. යම් කෙනෙක් ප්‍රාණඝාතී සත්ව හිංසාව ආදිය කරනවා නම් ඒ කරන පුද්ගලයාට මේ කවුද? මිනිස්සෙද්ද? මෙන්න සතෙද්ද? කාගේද? මා විසින් කළ යුත්තක්ද? ඒ කිසිම දෙයක් නෑ. ඒ ගුණේ නැති නිසා. ඔව් ඉතින් ඒ දේ සිද්ධ කරනකොට ලෝක සත්වෙන්ට ඔහු නිසා බය උපදිනවා. ඔව් මහදාමරිකයා මිනි මරුවා මරයි දන්නේ කතාවට යන්න එපා. පොඩ්ඩ වෙනස් වෙනතුක විශ්වාස නැහැ මේකගේ සත්‍යය මේකයි. මේ දින මේ හැමලීම බය උපදිනවා. ඒ වගේම ඕක අපිට මෙහෙම අපරාධ කළා. මෙහෙම හිංගි හිංසා කළා කියලා ඕකෙදී වෛරය ඇති කරගන්නවා. ලෝකයාගේ සිත්වලට වෛරය බය උපදින්නට. කානගත සත් හිංසා කිරීම හේතු වෙනවා යම් කෙනෙක්. මෙන්න බය වෛර හටගන්න තව කාරණයක්. ඉතින් ඒකට ඒ වගේම හොරමර වංචා කරනවා යම් කෙනෙක්. ඕකට අහු වෙන්න එපා. ඔක බොරු කියලා වංචා කරලා හොරකම් කරලා අරගෙන යනවා. අන්සත්ත්වේ කඩාවඩා ගන්නවා. ඔක ගෙන්නන්න එපා. ඔය ආදි වශයෙන් පුද්ගලයෙකුට එනවට බය වෙනවා. හොරමර වංචා කරන පුද්ගලයා. ඒ වගේම ඔහු කරපු හොරමර වංචා නිසා ඕකමන මෙහිම අපරාධයක් කළා කියලා නුයි කාකර වෛර ඇති කර ගන්නවා. සත්‍යයට වෛර ඇති වෙන්න බය වෙන්න හේතු වෙන දෙවෙනි කාරණේ තමයි යමෙක් හොරමර වංචා කරන්නේ. ඒ වගේම කාම මිත්‍යාචාරය කරන පුද්ගලයා ගෙදරකට ගෙන්න ගන්න කැමති නැහැ. ගෙදර මිනිස්සුන්ගේ මුල් පවුල් කඩාකප්පල් කරනවා. විනාශ කරනවා. ඉතිරි දූෂණ කරනවා. මේ ආදි වශයෙන් කටයුතු කරන නිසා ඒ පුද්ගලයා ගෙන්න ගන්න කැමති නැහැ. ඔහු එනවටත් බයක් ඇති වෙනවා. අපේ සුචරිත ශාලියා ඔක්කොම ඉවර කරනවා. වනචර පුද්ගලයා. ඒ ආදි වශයෙන් ඔහු විසින් කරපු දේවල් දැකලා ඔහුට සාප කරනවා. ලෝක සත්‍යයට වෛරය උපදිනවා, බය උපදිනවා කාම මිත්‍යාචාරය. ඒ වගේම අනික් කාරණේ තමයි බොරු කීම. බොරුවෙන් අවට්ටන මිනිහලගේ ඇත්තක් නැහැ. ඇසුරු කරන්න යන මිනිහට වෙන්නේ ලොකු විනාශයකටපත් වෙන්නේ. හැවටෙන්න. ඉතින් අවට්ටන පුද්ගලයා ඇසුරු කරන්න බයයි. බොරු කියන එක ඇසුරු කරන්න බයයි. කියන කියමන පිළිගන්න බෑ. බොරු කියන බොරු වල හැටියට මිනිස්සු කෙටෙනවා. මිනිස්සු විනාශ වෙනවා. මිනිස්සු රැවටෙනවා. ඉතින් එනවට කැමති නැහැ. ඒ වගේ බොරුවෙන් හවට්ටව මිනිස්සු. ඕක අපි මෙහෙම කියලා හැවැට්ටුවානේ. ඕකට නම් හොදක් වෙන්න එපා. වෛර කරනවා. මෙන්න බය වෛර හටගන්න හේතුන ඊළඟ කාරණේ තමයි අර කියන අර විදිහේ බොරුවෙන් හැවැට්ටීම. අනික තමයි මත්පැන්. මනස මුලා කරන, සිහි බුද්ධිය නැති කරන, මොට බවට පත් කරන, ලැජ්ජා බය නැති කරන එක්තරා දෙයක් තමයි මත්පැන් ලැබෙන උත්තේජනය. ඕක මහා කාලකන්ණිය අවකාශයට ඇසුරු කරන්න යන්න එපා. ඉන්න ළමිනුත් විනාශ වෙනවා. ඒතර ඒ වගේම මේ ඔක්කොම වැනසේලා ජාති මහ දුචාරය කරන පුද්ගලෙ මේ ආදි වශයෙන් කියලා මත්පැන් බොන මිනිහකදී වෛරයක් හට ගන්නවා. ඇසුරු කරන්න බය හට ගන්නවා. ਉਹ මත්පැන් දී පුද්ගලයා ඒ හේතුවෙන් තමන් හරි කියලා කරලා තියෙන අනුට අවැඩ. අවැඩ කරන්න කරන්න ඉමු සාප කරනවා. අනුගේ සාපේට ලක් වෙනවා. මිනිසුන්ට වෛර හිතිලි හට ගන්නවා, බය හිතිලි හට ගන්නවා. යම් කෙනෙක් ළඟ ওই පහ නැහැ නම් වෛර පහක්, බය පහක් ලෝකෙට ඔහුගෙන් හට ගන්නවා. සෝතාපන්න වෙච්ච පුද්ගලී ඔය විදිහට ලෝකෙට වෛර පහක් බය පහක් හට ගන්න ඔය දුචාරිතේ බැහැලා එදිය කරන්නේ. සතර පහ ගත වෙන පාප ධර්මයන්ට බලවත් වෙන දියක් කරන්නේ නැහැ. එනිසා කියනවා සෝතාපන්න වෙච්ච කෙනා වෛර පහ බය පහ දුරු කළා කියලා ලෝකෙට. අන්‍ය පුද්ගලයා සම් බොහෝ කොට අය සත්‍යී ඉන්නවා.
ඒකයි කියන්නේ. ඒකයි කියන්නේ.